අයිබෝන් වාසනාවන්ත සුබ උදෑසනක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා ජීවිතයේ අදත් අලුත් දවසක අලුත් ආරම්භයකට එක්ක ඔබේ ජීවිතයට යහපත් දේවල් උදා වෙන යහපත් දේවල් ලැබෙන දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ආදරණීය ජීවිතය හරහා ඔබේ ජීවිතයටත් ආදරණීය දේවල් අද දවසෙත් අපි තිලින කරන්න සූදානම් වෙලා ඉන්නම් අපි මල් ගැන කතා කරනවානේ ලස්සන මල් තියෙනවා නේද හැබැයි මේ මල් වල සමහර මල් තියෙනවා කිසිම සුවඳකුත් නැහැ හැබැයි හරි ලස්සනට තිබුණට සුවඳක් හමන්නේ නැහැ අපි දකින්නේ මලේ තියෙන ලස්සන විතරයි ඒ නිසා සමහර මිනිස්සුත් ඉන්නවා අපි බාහිරින් කොච්චර ලස්සනට ජීවිතේට අපි දැක්කත් සමහර ගති ලක්ෂණ තියෙනවනේ අපි කියන අර මිනිහෙක්ට තියෙන්න ඕනේ නැති ලක්ෂණ තියෙනවා කියලා ඉතින් ඒ නිසා ඔබ හිතලා බලන්න කොච්චර ලස්සන මලක් වුණත් සුවඳ හමන්නේත් නැහැ හැබැයි ඒකේ තියෙන ඒ චාම්බව ඒ දේවල් තුලින් ජීවිතයට කොතරම් දේවල් එකතු වෙනවද පිවිතුරු බවත් එක්ක සමහර මිනිසුන් ඉන්නවා බාහිරයට පෙනුමට වඩා අභ්‍යන්තරයේ ගොඩාක් ලස්සන මිනිස්සු නේද ඉතින් ඒ නිසා අපිට තියෙන ගැටලුව තමයි මේ අභ්‍යන්තර බාහිරයෙන් තියෙන මේ මනුෂ්‍ය ගති ලක්ෂණ හඳුනාගන්නේ කොහොමද කියන එක. ඒ නිසා ඔබත් ජීවිතයට එකතු කරගන්න පිරිස ඔබේ ජීවිතයට යහපත් දේවල් එකතු කරගලා දෙන එකතු කරන්න අවස්ථාවන් උදා කරන පිරිසක් වෙනවා නම් ආශ්‍රය කරන්න එහෙම දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න ඔබට අද දවසෙත් සාර්ථකව ජීවිතේ ජය ගන්න උදව් උපකාර වේවි කියලා අපි විශ්වාස කරනවා. ඔබේ ජීවිතයට යහපත් ආකල්පයන් අපි උදෑසනින්ම වර්ධනය කරන්නේ ජීවිතවලට යාලෝකී සියාකාරයෙන් ලබා දෙන ඕන නිසාම තමයි. ඒ නිසා අපි අදත් ආදරණීය ජීවිතය හරහා ජීවිතවලට තිලින කරන්න සූදානම්. බොහෝ දේවල් තියෙනවා රැඳිලා ඉන්න පුළුවන් ඔබට දැස්සෙ 11 වෙනකන්. ජීවිතේ බොහෝ තැන් අපි අද දවසේදීත් ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම්. කඳුල කියන්නේ අපේ ජීවිතයේ අපිත් එක්කම තියෙන අපිත් එක්කම සම්බන්ධ වෙලා තියෙන දෙයක් නේද? අපි සමහර වෙලාවට දුක හිතනවත් අඬනවා. සමහර වෙලාවට සතුටටත් අඬන සතුට කඳුළු වෙන්නත් පුළුවන්. අපි ඔය කියන নেගටිව් පොසිටිව් කඳුළු, নেගටිව් කඳුළු සහ පොසිටිව් කඳුළු ගැන තමයි අද දවසේ කතා කරන්න සූදානම් වන්නේ. සමහර අවස්ථාවල ජීවිතේට දේවල් ලැබෙන්නේ නැහැ කියලා අපි අඬනවනේ. සමහර දවස්වල ජීවිතේට දේවල් ලැබුණම අපිට ඇඬෙනවා නේද සතුට වැඩි කමට ඇඬෙනවා කොහොම නමුත් নেගටිව් කඳුළු සහ මේ අපි කියන මේ සතුට කඳුළු ජීවිතවලට එකතු වෙලා තියෙන්නේ කොහොමද අපි කොහොමද මේ දෙක වෙනස හඳුනගෙන ජීවිතවලට එකතු කරගන්නේ අදත් සුපුරුදු ලෙසම ඔබේ ජීවිතවලට යහපත් ආකල්ප ඇති කරන්න අපි සූදානම් ඒ නිසා අපි ගෞරවයෙන් පිළිගන්නවා අපේ ලයිෆ් කෝච් උදයාදේව මුල්ල මහතා අයිබෝන් සුබ දැස්සර අපි ජීවිතේට මේ කොච්චර දේවල් ලැබුණත් සමහර අවස්ථා තියෙනවා අපි ලැබිච්ච දේවල් වලට වඩා කතා කරන්නේ නොලැබිච්ච දේවල් ගැන ජීවිතේ සමහර තැන්වල එහෙම වෙනවනේ අපි අර කඳුලත් එක්කනේ අද ගොඩක් අපි එකතු වෙලා කතා කරන්න සූදානම්මනේ සමහර අවස්ථා වල මේ අපි ඇත්තටම දේවල් ලැබෙන්නේ නැහැ කියලා අඬන වෙලාවල් තියෙනවා සමහර දවස්වල ජීවිතේට කොච්චර දේවල් ලැබුණත් ඇඬෙන දවස්ත් තියෙනවා අපිට කොහොමද මේ කඳුල নেගටිව් සහ පොසිටිව් කඳුල විදිහට ජීවිතවලට එකතු වෙන්නේ ඔක බයොලොජිකලි ගත්තොත් සමාධි දැන් ජීව විද්‍යාත්මක ගත්තොත් මේ අපිට ඕන දේවල් නේ අපි ළඟ තියෙන්නේ. ඒතර කඳුල අපි ළඟ තියෙනවා නම් ඒක මේ ශරීරයට ඕන දෙයක්. ඒක ඇහි ආරක්ෂාවට දෙන දෙයක් සරල භාෂාවෙන් කිව්වොත් මේ කඳුල තියන්නේ ඇහි ආරක්ෂාවට. හැබැයි අපි මේ කඳුල පාවිච්චි කරන්නේ දැන් ඔබේ ඇහි කඳුලක් ගැන මම වචන වලින් මොනව හරි කියන්නේ මම ඒ හරහා බලාපොරොත්තු වෙන මොකක්ද කියන එක හිතුවොත් විශේෂයෙන්ම අපේ වගේ රටවල මේ කඳුල කියන්නේ මාර මාකට් වැඩක්. දැන් මම කාගේ හරි දුක කතා කරනවා නම් මට එන වෙව්ස් වැඩි. මට එන ශයාස් වැඩි. දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පූජ්‍ය පක්ෂයය දේශනා හිම කරද්දී ගොඩාක් කතා කරන්නේ සතුට ගැනද දුක ගැනද? අනේ මේ තරුණ පරම්පරාව වැඩිහිටියන්ට සලකන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එහම හරි දුකෙන් කියන්නේ. දැන් මම දැක්ක එක අවස්ථාවක් එක හාමුදුරුව කෙනෙක් මේ අම්මලා දරුවෝ ගෙනල්ලා වැඩසටහනක් කරනවා. ඒ කියන්නේ මාපිය නමස්කාර හරි මොකක් හරි කියලා. ඒකෙදී හාමුදුරුව කියනේවට අම්මා ආණ්ඩලා දරුවව බදා ගන්නවා, දරුවා ආණ්ඩලා අම්මව බදා ගන්නවා. දෙන්නම ආණ්ඩනෝ හාමුදුරුවත් ආණ්ඩනෝ. මේ දහම කියන්නේ අර নেගටිව් කඳුළු අයින් කරන්න තියෙන එක. හැබැයි දහම ඇතුළට নেගටිව් කඳුළු ඇතුල් කරනවා නම් ඒක දහමට විරුද්ධ එකක්.
සමාධි මම මෙහෙම ඇහුවොත් එම ඔබට මම ප්‍රශ්න කරේ නෙමෙයි අහන්නේ නිකන් මේ කතාව ගෙනියන්න අපිට සතුට ගැන කියවිච්ච කවි කීයක් තියෙනවද කටපාඩම් ඒව නම් හරි අඩුයි නේද මම වැඩසටහන අහන් ඉන්න නැහැ ඇහුවොත් මම නිකන් මතක් කරගන්න සතුට ගැන කියවිච්ච කවි දුක ගැන නම් දෙන්නම් ගමකට ඉගෙන අපේ ඔළුවට පුංචි කාලෙන් එන්නත් කරලා තියෙන දුක දැන් උදාහරණයක් හැට කවුරු හරි කෙනෙක් කියන ડોක්ටර් කෙනෙක් ඒ ડોක්ටර්ස්ලා දෙන්න මේ ડોක්ටර්ගේ ජීවිතේ දුක්ඛම් කටළු මැදින් ආවනම් එයා මාර ડોක්ටර් හැබැයි එයාගේ අම්මා තාත්තා හොඳ වෙළඳ ව්‍යාපාරිකයෝ වෙලා ඉඳලා එයා ડોක්ටර් වුණා නම් ඒ ડોක්ටර් ඉච්චර හොඳ නැහැ හැබැයි මේ ડોක්ටර්ස්ලා දෙන්නම MBBS එදොන අපි මේ අපි කමන්නේ දුක් විඳින අයට ආදරෙන්න මේක කරන්නේ හැබැයි සහ දුක් විඳින අයට ආදරෙන් ඒගොල්ලන්ගේ දුක ගැන කතා කරනවා නම් අපි කතා කිරීමේ අරමුණ වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ දුක කඳුල ඈත් කරන්න මම හොඳ උදාහරණයක් කියන්නම් ඔබට මේ පහුගිය දවසේ අපේ රටේ මහා සම්මානයක් ගෙනවා නෙත්මි අහිංසක කියලා වුරුදු 18ක දිනියක් මගේ පුතාට වැඩ බාලා ඉන්න මම දුවේ කියලා කියන්න පුළුවන් දැන් අපේ පබ්ලික් මීඩියාස් ඔක්කොම වගේ කතා කරන්නේ මේ කෙල්ල මේ ගෙනාපු මේ මෙඩල් එක ගැනද ඒ දරුවාගේ ගෙදර තියෙන ආර්ථික සක්‍රතාවය ගැනද අර මේ මෑතක මට මතකයි ක්‍රිකට් ක්‍රීඩාවල අලුතෙන් ආවා මරු කොල්ලෙක් අපේ නැෂනල් ටීම් එකට එයා හුත්තට ගහන්න ගත්තා දැන් පෝස්ට් යන්නේ ඒ ඒ ඒ ඒ ක්‍රිකට් ක්‍රීඩකයාගේ අම්මා කරපු රස්සාව ගැන මට කියන්න ලෝකේ එන ලොකු පවුලක ඉඳලා ඇවිල්ලා ක්‍රීඩාව ජයගත්තු එක්කෙනෙක්ගේ නම ලෝකෙම ක්‍රීඩාවෙන් ජයගත්තු එක්කෙනෙක්ගේ නම දෙන්නෙක්ගේ නම තුන් දෙනෙක්ගේ නම ලොකු සල්ලි තියෙන පවුලක ඉපදිලා නෑ මට කියන්නකෝ ලෝකේ ඉන්න දවැන්තම ව්‍යාපාරිකයෝ කී දෙනෙක් ලොකු සල්ලි තියෙන පවුල් වලින් ආපු අය දෙන්නෙක් එක්කෙනෙක් තුන් දෙනෙක් නෑ මේ කට්ටත් එක තමයි මේක එන්නේ දැන් අපි හිතමුකෝ එකපාර මට මතකයි Facebook එකේ ෂෙයා වෙනවා පුංචි ගෑනු ළමෙක් ලොකු ස්කූල් යුනිෆෝම් ගවමක් එයාලා ලොකු ගවමක් ඇඳගෙන ලොකු සරපු දෙකක් දා සපත්තු දෙකක් දාගෙන දැන් අනේ දුවේ මේ මේමයි කියලා දැන් මේ දුවගෙන දුක් වෙනවා දැන් නෙගටිව් කඳුළු ඒකම ආණ්ඩුවට බයිනවා ඊට පස්සේ සමාජ ක්‍රමයට බඩිනු මම දැම්මා ඒතර කමෙන්ට් එකකුත් දාලා වෙනම මේක අරගෙන මම වෙනම පෝස්ට් එකක් දැම්ම පුතේ ඉගෙන ගන්න සපත්තු ඕන නැහැ. පුතා ඉගෙන ගන්න. කියලා ඊට පස්සේ ලිව්වා මේ දරුවට සපත්තු දුන්නොත් පොඩි කාලේ. දැන් සපත්තු නැහැනේ දුප්පත්නේ. මේ දරුවා ලොකු වෙලා කවදාවත් සපත්තු ෆැක්ටරි එකක් පටන් ගන්නේ නැහැ. මේ දරුවා සපත්තු ෆැක්ටරි එකක් පටන් ගන්න මේ දරුවට සපත්තු නැති වීම වුණාම දැනෙන්න ඕන. එහෙම කෙනෙක් ලොකු වෙලා සපත්තු ෆැක්ටරියක් දැම්මොත් තමයි සපත්තු නැති දරුවන්ට ගන්න පුළුවන් මිලකට සපත්තුවක් හදන්නේ. මම ගෝ පුතේ සපත්තු එපා ඉගෙන ගන්න. පුතා ඉගෙන ගන්න කියලා. දැන් උදයදේව මුල්ලේ ලංකාවේ කොහෙ ලොකු ඉස්කෝලේද ඉගෙන ගත්තේ මගේ ඉස්කෝලේ නම කිව්වොත් කවුරුත් දන්නේ නැහැ හැබැයි අපි යුනිවර්සිටි ගියානේ ඔය ආනන්ද නාලන්ද ඩීඒ සෙන් තෝමස් රෝයල් ඔක්කොම හිටියා ඉතින් අපිත් හිටියා ඒ කිව්වනම් ඇයි කියලා අහන්න තැනට අපිත් හිටියා කොහෙන්ද ආවේ දැන් අතුරන්නේ අපි දුප්පත් ඉස්කෝලේ පොඩි ඉස්කෝලේ හිටියා ආණ්ඩු ඉස්කෝලේ හිටියා අපිට ඉංග්‍රීසි ගුරු හිටියේනේ එහෙම මම කියනවා නම් අහන් ඉන්න කෙනා හරි දුක හිතිලා මට විමුස් දෙයි හැබැයි මොකද මම මාව අවතක්ෂේරු කරගන්නේ අර නෙත්මි අහිංස දරුවා ඒ ගෙනාපු සම්මානය ඒ මෙඩල් එක අපි කී දරුණු මෙච්චර කාලයක් ගේන්න පුළුවන් වුණාද අපි පුතේ ඔයා මෙච්චර වැඩක් කරේ කොහමද අර කෝච් එයාට උගන්වපු මග පෙන්නපු ඒව ගැන කතා කරන ඕනේ මේ අපි තව මාස 3කින් ගෙයක් දෙන්න අපේ රටේ උඩ ඉන්න අය ඔක්කොම හදන්නේ ක්‍රීඩකෙක් මොකක් හරි අරන් ආව ගෙයක් දෙන්න කරුණා කරලා දෙන එකක් සද්ද නැතුව දී ගන්න අර අභිමානේ ලෝකෙන් පෙන්නපු දක්ෂතාවය පාචල් කරන්න එපා. ගෙයක් දෙනවනම් දී ගන්න. මෙන්න ගෙයක් දුන්න කියලා ෆොටෝ දාලා ඒ මෙඩල් එක යට තමන් බැබලෙන්න හදන්න එපා. ලංකාවේ දේශපාලකතුළු සීළු දිනන්න මම කියන්නේ. නෙත්මි අහිංසා තරං පොහසත් දියණියක්. මේ ජාත්‍යන්තරයේ ඊයේ පෙරේද අපින් ගියේ නෑ. හැබැයි අපි හිතන් ඉනවා සමාධි පොහසත් කියන්නේ කරන්සීස් සල්ලි කියලා. එහෙනම් මේ ලෝකේ හිටපු දුප්පත්ම මිනිස්සේ තමයි බුද්දා. බුදුන් වහන්සේ. සත පහක් තිබෙන්නේ ජීසස් සල්ලි තිබ්බනේ ඒගොල්ල දුප්පත්ද ඇරිස්ටෝටල් ප්ලේටෝලා සුපරිම සැප පිට හිටියද ඒගොල්ලන්ට සල්ලි තිබ්බ කියලා ආරංචිනවද නැහැ හැබැයි ඒගොල්ල දුප්පත්ද ඒ නිසා මේ මාතෘකාව ඔයාලට සුති ගත්තට මේ මාතෘකාවේ කියන්නේ මේ මේ
මිනිසුන්ගේ පොහොසත්කම සල්ලි වලින් මනින්න හදන්න එපා. ඔය netmi අහිංසා වෙනුවෙන් කඳුළු සලන යාට ඉන්න හරියට ගයක් නැහැ කියලා කියන හැමෝම ජීවිතේ සියල්ල තක්සේරු කරන්නේ අම්මා අප්පා ගැන පවා තමන්ගේ රුපියල් ඩොලර් වලින්. හැබැයි netmi අහිංසා ඒවෙන් තමන්ගේ ජීවිතේ මැන්නේ නැහැ. මැන්නා නවතින්න තිබ්බනේ. ඔය යන සමහර අය නවතින්නේ ඒ අය නවතින්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ පොහොසත්කම සල්ලි වලින් මරණ නිසා. ඔය සමහර දෙමව්පියෝ කියන්නේ පාස්පෝර්ට් එක අරන් දෙන්න ඕනේ දැන් දරුවට වෙන කරන්න දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ දරුවගේ ජීවිතේ වටිනාකම පොහොසත්කම සල්ලි වලින් මරණ නිසා. නැවත මං කියනවා ජීවිතේ පොහොසත්කම මරන්නේ සල්ලි වලින් නම් බුදුන් වහන්සේ කියන්නේ ලෝකෙ බිහි වෙච්ච නොම්මර එකේ දුගියෙක් වෙන්න ඕන. බුදුන් වහන්සේගේ දර්ශනය කොච්චර පොහොසත්ද? ඒ නිසා අපි විවාහ ජීවිතේදී පවා අපේ day to day මේ දෛනික ජීවිතේදී පවා සමාධි නිකම් මට මතක් කරන්නකෝ විවාහ ජීවිතයේ සතුට ගැන කියවෙන ගීත දෙක තුන. හැබැයි විවාහ ජීවිතයේ දුක ගැන කියවෙන ගීත නම් ගෝණි ගණන් දෙන්න. සහ විවාහ ජීවිතයේ සතුට ගැන කියවිච්ච ගීත ලියපු අයට හම්බෙච්ච සම්මාන කීයක් තියෙනවද කියලා බලන්න. හැබැයි විවාහ ජීවිතයේ දුක ගැන කියවුන ගීත ලියපු අයට සම්මාන එමටයි. මම මේ හැම තිස්සෙම කියන එකක් තමයි මම ඔය අපි මගේ අලුත් ඔය දන්න නව පරපුරේ කවියක් දෙම ගැන මල්ලි සතුට ගැන කවි ලියපන්. දුක ගැන ලියන්න එපා බං. දුක ගැන කියවලා 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 කියලා අපේ ඇඟයි හිතයි ගතයි සියල්ලම දුකට හුරු වෙනවා. සතුට ගැන කවියක් ලියපන්කෝ. විවාහ ජීවිතේ දුක ගැන නෙමෙයි. අනියම් සම්බන්ධතා නෙමෙයි. අනියම් සම්බන්ධතාවයකට ඉඳ තීද්දි විවාහ ජීවිතේ රැකගෙන ඉන්න මිනිස්සෙක් ගැන සින්දුවක් ලියපන්කෝ. මේ සතුට ගැන කියවෙන දැන් අර ගෝල් කියලා ෆිල්ම් එකක් ආවා. මංගෙන මගේ ජීවිතේ මං දැකපු මාරම ෆිල්ම් එකක්. මොකද ඉතාලම දුප්පත් ගමක දුප්පත්ම ළමයි ටික ගෙන්නලා ලංකාවේ ලොකුම ඉස්කෝලේට ෆුට්බෝල් ගේම් එකකින් ගස්සනවා. හැබැයි ඒ දරුවෝ දුක් විඳින බව පෙන්වන්නේ නැහැ ෆිල්ම් එකේ. මේ දැනටත් මේ වැඩසටහන අහගෙන ඉන්න දරුවන්ට ගෝල් පෙන්වන්න ෆිල්ම් එකක්. මංගෙන අපි මොකද දන්නේ නැහැ. මොකද දන්නේ නැහැ පුංචි කාලේ ඉඳන්ම දුක දුක. දැන් අනේ රත්තරම් පුතේ කියලානේ කතා කරන්නේ. දැන් ඔබට උදාහරණයක් කියන මගේ ජීවිතෙන් දවසක් මම මේ සාමාන්‍යයෙන් මම වැඩට යනකොට පුතේ යන්න බයි කියනවා යනවා. ඒතර මගේ පුතාගේ වයස අවුරුදු 1.5ක් විතර ඇති. එදා අපි මගේ වයිෆ්ගේ අම්මත් ඇවිල්ලා හිටියා. මේ එදා උදේ මං එයාව පොඩි රවුමක් එක්කන් ගියා. ඉඳලා හැන්දෑව තමයි මං ගියේ. එදා රෑ මං ගෙදර එන්නේ නැහැ. පුතේ මම යන්න කියනවා දරුවා අඬන්න ගත්තා. දැන් මම පඩිපෙළ බහලා යනවා. මට ගේට්ටු හරියට යනකොට සද්ද හයියෙන් ඇහෙනවා. දැන් මගේ අම්මා වයිෆ් අම්මා අනේ රත්තරම් පුතේ පුතාට දුක හිතුනද පුතේ තාත්තා යනකොට කියනවා. මේ වොයිස් එක බලන්නකෝ. අනේ රත්තරම් පුතේ පුතාට දුක හිතුනද පුතේ කියනකොට දුක හිතෙනවා. තව වැඩි වෙනවා දුක. දැන් අර මලගෙදර මල බෙර ගහනවනේ. ඒ බෙරේ ගහලා මේ නලාව පිඹිනකොට මාන වේදනාවක් එනෝ නේද? මම කියන්නේ ඒක නැති කරන්නයි අපිට ඕනේ. මේක නැති කරන්න ඕනේ. මම මිය ගියොත් මගේ දරුවන්ට බිරිඳට ඇති වෙන වේදනාව නැති කරන්න මොන හරි ඕන. කවුරුත් අය ඇති කරන්න ඕනේ. සහ ඇති කරලා ඒගොල්ලන්වත් මිය යවන්න ඕනේ. මගෙන් අපේ කලාව අලුත් වෙන්න ඕනේ. අපේ සාහිත්‍ය අලුත් වෙන්න ඕනේ. අපි හැමතිස්සෙම වීරත්වයෙන් සලකන්න එක දෙවන්දරා සංගම. තමන්ගේ කෙල්ලට කෙලින් වචනයක් දී ගන්න බැරි පිරිමිය ප්‍රේම වෘතාන්තයේ ඉහෙළම තැනක තිබ්බයින් පස්සේ ඉතින් ඔක්කොම ප්‍රේමයේ කඳුළු වලින්ම තමයි. ඔබ කියපු ඒ කතාවත් එක්ක දැන් අපේ රටේ ගොඩක් අයට වැරදෙන්න හේතුව වෙන්නේ නැහැ. ඔබට තව කෙනෙකුට ලැබෙන දේවල් වලට වඩා දැන් අපි ඔය කියන ලැබෙනවා කියලා අපි හිතන දේවල් වලට වඩා මේ නොලැබෙන දේවල් ගැන කතා කරන්න ගිහිල්ලා තමයි ගොඩක් අයට වරදින තැනකට එන්න ඔබ ඔය කියපු දේවලුත් එක්ක සහ මේ අපි සාමාන්‍යයෙන් දැන් අද සමාජයේ ඔබ ඔය කියපු මාධ්‍යකරණයත් එක්ක නැත්නම් සමාජ නවීකරණයත් එක්ක අපි සෝෂල් මීඩියා පාවිච්චි කරනවානේ වැඩිපුරම. ඔබ ඔය කිව්වා දැන් ඉස්සර නම් අපි දෙයක් දකින්නේ නැතුව අපි කෙනෙක්ගේ කටකතාවකට තමයි අනේ අර ළමයට ඇඳුමක් නැහැ පොතක් නැහැ පැන්සලක් නැහැ කියලා අපි කටවචනෙට කියන්නේ. හැබැයි දැන් අපි ඕව සමාජගත කරලවනේ සමාජ මාධ්‍යන් ඔස්සේ අපි විවිධ විදිහට දකිනවා. සාමාන්‍යයෙන් ජීවිතවලත් ගොඩක් දේවල් අර තීරණය කරගන්න නැත්නම් තක්සේරු කරගන්න තැනකට පත් වෙලා තියෙන ඔය ඔබ කියපු ඔය කරුණු කාරණා පිළිබඳව අපි සියලු දේවල් ඔය සමාජ මාධ්‍යන් ඔස්සේත් අපි වැඩිපුරම කතා බහ කරන හැබැයි අන්තරයෙන් මේවා අනිත් පැත්තට හරවන්න ගොඩක් වෙලාට උත්සාහ කරනවා. ඔව් සමාධි සමාවෙන්න මේ මට මේ වෙලාව ආවේ ජැක්සන් ඇන්තනි කියන ඒ දැවන්ත කලාකාරයා ගැන අපිට මතක් කරලා සතුටු වෙන්න පුළුවන් කොච්චර දේවල් දිනු. සින්දු කියපුවා නටපුවා රඟපාපුවා
ගමන් බිමන් ගේවා ලෝක රට අපිට පෙන්න පුවා ඕන තරම් දේවල් තියෙනවනේ එච්චර දැක්ෂණන්තනි කියන්නේ ඒ ඒ ඒ ඒ ඒ දැවැන්තෙන් අපිට හම්බු වෙච්ච අපිට කෙලින් වෙන්න හිත පුරව ගන්න එච්චර හම්බු වෙච්ච වෙතීදී අපි ආගේ මොකද්ද මතක් කරන්න හදන්නේ පුංචි වැරද්දක් මම කියන්නේ ඒකත් වැරද්දක්ද නැද්ද කියන එකත් ඒක හදන්නේ හැබැයි අපිට මම කියන්නේ අපි අර හැමතිස්සෙම නොලැබිච්ච 25 ගැන තමයි කතා කරන්නේ මගෙන්නේ මොන තරම් අපේ රටට තව අවුරු 100ක් ඉන්න පුළුවන් වුණොත් අපිට තව කොච්චර නිර්මාණ බලන්න පුළුවන් කෙනෙක්ද කියන්නකෝ මේ 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 නෙගටිව් කඳුළු අස්සේ අපි රිංගල හොයන්නෙම කාගේ හරි නෙගටිව් එකක් අනේ ඉතින් අපිට ඉංග්‍රීසි කතා කරන්න බැරි වුණේදී අපිට හරියට ගුරුවරු හිටියේ නැහැ නේ කාලේ ඒතර සිංහල කතා කරන්න පුළුවන් උනේ හොඳ ගුරුවරු හිටපු හින්දාද ඇයි ඇත්තටම ඔය 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 හිතන පතන විදිහ අපේ රටේ මොකක්ද අපේ වෙනස් වෙන්න ඕනේ අපි හැම වෙලාවෙම හිතන්නේ සිස්ටම් චේන්ජ් එකක් ගැන විතරයි නේ සිස්ටම් චේන්ජ් කියලා කියන එකේ මොකද්ද සිස්ටම් එක කියලා හෙවොත් ඒක කියාගන්න කිසි කෙනෙකුට බෑ අපි කියන්නේ සුන්දර රටක් කියනවා හැබැයි අපේ මේ සුන්දර රට තුල මේ වගේ අපි හිතන පතන නැති මිනිස්සු කොට්ටාශයක් ඉන්න එක ගැන හරි පුදුමයි නේද අපිට අපි මහා ලෝකෙට කතා කරන අපි ඔය කියන සංස්කෘතියත් එක්ක බැඳිච්ච දේවල් ගැන හැබැයි සමාජීය විමුදයක් තියෙනවා නලුත් පරම්පරාව ඉන්නෝනේ उदाहरण पुदुमा गायिका දුක හිතන සින්දුවක් කියවන මට මතක් කරා එක දුක හිතන සින්දුවක් මන් දන්නේ මේ සයිකොලොජිකලි හිතලා බලද්දි මම සයිකෝതെරපිස් කෙනෙක් නම් ඇන්ජලින් ගුණතිලක කියන්නේ මට හිතා ගන්න බැරි තරම් ෆිලොසොෆි එකක් අයිඩියොලොජි එකක් තියෙන නැති කියලා අපි හිතන බෑ කවදාවත් අයිඩියොලොජිකල් දේවල් කතා කරේ නෑ හැබැයි අපිට කඳුළු එන සින්දුවක් කියවෙන අය දැන් අපි මගුල් ගියක් බලන්නකො මගුල් ගෙදර මේ පුදුමාකාර කට්ට කාල දෙමව්පියන් කැමැත්ත අරගෙන ලෝන්ස් දාලා අනම්මනම් කළ දැන් මගුල්ගේ කරලිවලා දෙක කට්ටියට කන්න බොන්න දීලා සින්දු කියලා නටලා දැන් දෙන්න හනිමුන් යන හදනවා හනිමුන් තියෙන එක දවසයිනේ ජීවිතේට මේ යන්න හදනවනේ මොකද්ද දාන්න සින්දුව දුවේ නුඹ මගේ ප්‍රාණයයි අර කෙලට ඇඬින්නේ නැද්ද එයාට ඇඬෙනවා දැන් එයා ඇඬිලා නෙමෙයි හයියෙන් හිතලා යන්න ඕනේ ජිප්සීස් ලගේ සින්දුවක් තියෙනවා මට මතක නැහැ दुख हितने මේ දුකම තමයි අපි කතා කරන්නේ දුක හිතෙන සින්දුවක් ලියන්නකො ඒක ගායනා කරන්නකො මාරට හිත වෙනවා මම කියන්නේ අපිට පුළුවන් තරම මේ සමාජයේ ලස්සන දනකට ගේන්න ඕනේ කියනවනේ සිස්ටමැටිකලි සතුට ගැන කතා කරන්න සතුට ගැන කතා කරොත් තමයි අපේ ඔළුව සතුට පැත්තට හැරෙන්නේ දුක ගැන කතා කරොත් අපේ ඔළුව දුක පැත්තට හැරෙනවා දැන් මේ අද උදේ මට උදේ පාන්දරම මොකක් හරි එකට මේ වැඩසටහනින්ද ඔළුවේ තිබිලා දැන්නේ මට සින්දුවක් මතක් වුණා නිකම් මං එක කියන්න මේ පිරිමි ළමයේ ගෑන් ළමයේ කියලානවා ගෑන් ළමයා හිතේ පිට රටක කෙනෙක්ද කොහෙද යුනිවර්සිටි එකේදී යාළු වෙන්නේ දැන් ඒ පිරිමි ළමයා කියන සින්දුව මට දැන් ඔළුවට ඉද්දන්නේ ලියුම ලියාලා ගුවන් තැපෑලෙන් ඔබට තැපැල් කෙරුවා ඔබට ලැබේද ය නොලැබේද හිත වාවනු බැරුවා උපාධිධාරියෙකුට කියන්නවත් හැබැයි යා කියනවා මසුරම් පොත් පොතකට හිමිකම් නැති මට ඔබයි පෙම් කිරිවි. උපාදි කොළපත මාත් සමග ඇත හඬනා කුසගින්නේ. දැන් මේ කෙල්ලට කොල්ලා තමන්ගේ මේ දරිද්‍රතාවය කියනවා නම් මේ විදියට හඬනා කුසගින්නේ උපාදි කොළපත මාත් සමග ඇත කියලා ප්ලීස් මේ වගේ පිරිමි එක යාළු වෙන්න එපා. ප්ලීස් යාළු වෙන්න එපා. ඊට පස්සේ ගෑනු ළමයා හෙට එන්න කියලා කියනවලු. මෙයා කියනවා ඔයා මට කොච්චර හෙට එන්න කිව්වත් මට පද ටික හරියට එන්නේ මට මට මව්බිම දාලා එන්නත් බෑලු මව්බිමේ ඉන්නත් ඕනේ රස්සාවකුත් නැ බඩගින්නෙත් ඉන්නෝ කෙල්ල හෙන්නේ කොහම එහෙ යන්නත් බෑ හැබැයි ඔයාට ආදරේ කියනෝ මේ දෙවොන්දරා සංගේ ඊළඟ පෙටකොෆියක
මම කියන්නේ නොරිකෝ කියන්නේ ජපානි ගෑන ළමයා. දෙවන්දරා මෙහෙන් යනවා ගිහිල්ලා නොරිකෝත් එක්ක යාළු වෙනවා. නොරිකෝ මේ වටිනාකම හින්දා තාත්තට කියනවා අයියට කියනවා ගෙදර එක්ක යනවා. දෙවන්දරාගේ කාමරේට ගිහිල්ලා කාමරේ අස් කරනවා. එයාට කෑම බීම හදලා දෙනවා. වටිනේ ජපන් කොල්ලෝ කෙල්ලට බයිනෝ තෝ නරක වැඩ කරනවා කියලා. හැබැයි දෙවන්දරා නිශ්චිත උත්තරයක් දෙන්නේ නැහැ මේ ගෑන ළමයට. මෙමෙ නෙගටිව් කඳුළු ගැන කියන්නේ. එතකොට අන්තිමට දෙවන්දරා සීදි විනාසා ගන්න හදනවා. उत्तर बेरू मगे अत्र मेरे तरण के एक्को हाँ एक्को बे एक्को मम जपान मगे लंका मे उत्तरे के हादी नोरिको हादी आट उत्तर दिन बेरू टैबलेट्स बिल मेरे मंगे प्लीज बेटर टू बी डाई इट पास मैं तीरने लंका नोरिको उत्तर एयरपोर्ट टिकट नोरिको ऐनो मैं अरगे सामान्यरला मम्मी दरबड़ गल मगे बासा एंडन की पुलवा मैं आसने आड़वा अभी एयरपोर्ट के याद बोर्ड हदन को नोरिको कीनो देवंदरासा मट पुंची दिया तीनो इलान की आना नोरिको माँ टैक्सी एरलैन सामान्य खोलने के एरलैन मैं खेल अभी हरिवा इला एयरपोर्ट गिन अडम का मैं पिर्मे उलूट तेरे मन से अमार इन वाहन दीला पिरीमीद हे भाई मे पिरी मारे हितोट आश्चर्य नेगटिव कंदे देवंदर आटे नोरिको देवंदर आट पुर्जी एक्दे अखर की नोरिको मा टैक्सी एरलैन मंगे अभी कोहमद देवंदर पोराकरण मंगे देवंदर आगे कथा नौकरण पोरा करण मेन मेच्छर पेमिंग अंतिम मुहूर्त एयरपोर्ट नदे वचन की देवंदर आगे हितर दाने अन्न नोरिको तम ऐके अभी कथा कर रही नोरिको गेन मे देवंदर आगे इत मे समाज मेकल सुंदरता वेन्न मेक वेन्न मे मिनसो गुडा समीप गीते हर समीप कला मेन मेवे पॉजिटिव एक्शन पॉजिटिव कॉन्सेप्ट शंकर हर क्वालिटी गिटार विलाप देने अल्लप काम संगीत विश्व भाषा वकील जीवित दुखहित अभी विरह गीत कहान बुरुदनो ते गीत विशेष कथाकमीय विन अतिर बरी विनक हेतु पत्ते नो अली गली जीवते कवदाक इतनी हिता अधिनायक जय हे भारत भाग्य विधाता पटंग पंजाब सिंधु गुजरात उड़ मम संगीताज्ञ अब सैकोलॉजिकली मम्मे ओनम तन की मेक मम की मेरा अट्ठे मे मार आदरी अभी पटंग मेहमेनो इतना तीन पदटी की म्यूजि म्यूजि ने बटी यंत्र मंत्र गुरु का तीन मे वे का विद्यावा उबे हरी आनंद समर को महात्मा मेक इतम भक्ति गौरव हे भाई मेक इलियट पाइन बल उबे अप विद्या उबमे अप सत्य उबे अप शक्ति मे पहदिल अप हेदिली विद्या अप विद्या उबवे अप विद्या हे भाई देखे एक तो नेगेटिव नेगेटिव कंदू
ඔබේ අපවිද්‍යා ඒ කියන්නේ විද්‍යාවේ නෙගටිව් එක ඔබම අපසත්‍ය සත්‍ය නෙගටිව් එක ඔබේ අපශක්ති ශක්තිය නෙගටිව් එක මේක උදේ පාන්දර හැමදාම කියනකොට මන් දන්නේ හොඳද කියලා තව කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා නේද හැබැයි අපිට කාල වේලාව හරස් වෙනවා හැබැයි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ උපදෙස් ලබා දුන්නට මොකද පුංචි හරි තැනක් ඔබට අපිට හැමෝටම හදා ගන්න පුළුවන් නම් කවුරු හරි කෙනෙක් කියන මේ උපදේශක් තුලින් ජීවිතේ ගොඩක් අපිට වටිනවා ඉතමා මොන ගැහෙන්න මේ දුරකථන අංකය ඔස්සේ 0710 122 221 බොහොම ස්තුතියි ඔබතුමාට ආයුබෝවන් සුබ දවසක් ආයුබෝවන් ශිල් අපි විරාමයක් ලබා ගන්නවා විරාමයෙන් අනතුරු නැවත අපි මොන ගැහෙනවා රැඳිලා ඉන්න ආදරණීය ජීවිතය සමගින් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.